විට විදුලි බිලට අත තියන්න මේ කාලකන්නි පටු දේශපාලන අරමුණ තියෙන මේ කොමිස් ගාන සීතල පුටුවලින් මේ කාලකන්නි හම්පඩ සෙට් එක දැන් මේක තීරණය කරලා තියෙනවා. මේ තීරණය මේක ජනතාවට සුදුසුද නැද්ද කියන එක තමයි මේ රටේ තියෙන දැන් අභ්‍යන්තර ප්‍රශ්නේ. ඒක නිසා මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ විදුලි බල මණ්ඩලයට මතක් කරන්න කැමතියි. විදුලි බල මණ්ඩලයට මීට අවුරුදු 4කට 5කට කලින් හොඳ ප්‍රොජෙක්ට් එකක් ආවා මේ රටේ ඉන්න සියලුම ජනතාවට ප්‍රීපේඩ් සිස්ටම් එකට. ඒ කියන්නේ මුදල් ගෙවලා කරන්ට් එක ගන්න. ඒ කියන්නේ මුදලක් දීලා අපි කියමු රුපියල් 1000ක් දුන්නම ඒ රුපියල් 1000ට කරන්ට් එක පාවිච්චි කළා. කරන්ට් එක පාවිච්චි කරලා ඉවර වුණ ගමන් ඔටෝ කරන්ට් එක කැපෙනවා. කැපුණාට පස්සේ නැවත ගිහිල්ලා රීලෝඩ් කරාම ඒ ප්‍රමාණයට ඒ මුදලට කරන්ට් එක ලබා දෙන්න. එතකොට මේක හොඳ සිස්ටම් එකක්. මේක රටේ ජනතාවට සුදුසු සිස්ටම් එකක්. එහෙම ගෙනාවනම් අද මේ වෙනකොට මේ විදුලි අර්බුදයට මූණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. එදා මොකද කරේ 10% කමිෂන් එක ගහන්න ඕන නිසා ඒ ප්‍රොජෙක්ට් එකට ආපු ආයෝජකයන්ව කමිෂන් ඉල්ලලා ඒ ප්‍රොජෙක්ට් එක යටපත් කරලා ඒ කමිෂන් එක දෙන්න බෑ. අපි ජනතාව වෙනුවෙන් සහනයක් විදියට සියලුම ගෙවල් වලට මේක නොමිලේ අයි කරලා දෙන්නම්. මේක මේ ජනතාවට පාරිභෝජන අයිතිය දෙන්න කිව්වම ඒකට මුවා වෙලා කමිෂන් වලට මුවා වෙලා මේ පටු දේශපාලන අරමුණ තියෙන සීතල පුටු වල ඉන්න මේ කමිස් ගහන මිනිස්සු මේ වැඩේ කරා. ඊට පස්සේ දෙවැනි එක අද වෙනකොට විදුලිය අන්තනෝමතික විදියට දීලා හම්බ කරන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. හරිද? පිටකොටුව කියන මරමස්ථානය ගත්තම අනවශ්‍ය විදියට විදුලිය ලබා දීලා මුදල් උපයන කට්ටිය ඉන්නවා. එතකොට ඇමතිවරු ගත්තම කෙහෙලිය රමුක් කැල්ලලාගේ ගෙවල් වල කෝටි ගණන් බිල් තියෙනවා විදුලි බල මණ්ඩලයට ගෙවන්නේ. මෙවැනි අවස්ථාවක මෙවැනි මුදල් ලබා ගන්න ඇමතිගොල්ලන්ට ඉඩ තියලා ඇමතිගොල්ලන්ට අසීමිත ලෙස විදුලිය පාවිච්චි කරන්න ඉඩ තියලා අපේ මේ අහිංසක දුප්පත් මිනිස්සු මේ රට වැටලා තියෙන තත්ත්වයත් එක්ක මේ මිනිස්සුන්ගෙන් හොරන් කන්න දැන් මේ ආණ්ඩුව දඟලනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම කාංචනට මතක් කරලා කියනවා, කාංචන ඇමතිතුමෝ ඔබතුමත් ඔය හොර හම්පඩ සෙට් එකත් එක්කම ඉඳලා ඇමතිකම දාලා ගිහලා නැවත ඇමතිකම ගත්ත පුද්ගලෙක්. ඒක නිසා ඔබතුම අනවශ්‍ය ප්‍රකාශ කරන්න නම් එන්න එපා. ඔබතුමාට නයිතියමේ අයිතියක් නැහැ ඔබතුමාට මේ වගේ ප්‍රකාශ කරන්න. ඒක නිසා අපි කියනවා මේ අවස්ථාවේදී ජනතාව අවදියෙන් ඉන්නේ. විදුලි බිලට අත තිබ්බොත් මීට වැඩිය සුනාමියකට මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙමින් ඉන්න කියන එක මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරනවා.